අටයි විනාඩි හයයි තත්පර 17යි ඔබ සවන් දෙන්නේ 91.7න් 91.9න් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සුදේශීය සේවයටයි. ශනිදා උදෑසනින් විවේකීව ඉන්න ඔබට ආරාධනා ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමට අපහායික් වෙන ලෙසට. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති දෙකටන රජහේන ගුණසිරි සදහම් සෙනසුනේ ගරු අනුශාසක ජාතික අධ්‍යාපනායත්තනී කතිකාචාර්ය අධ්‍යාපනපති පූජ්‍යපාද නිලුවා කන්දේ ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. ශ්‍රාවක පින්වත් ඔබ අප සියලු දෙනා වෙනුවෙන්ම ගෞරවනීය දේශකයන් වහන්සේට අපේ වන්දනීය ආරාධනය. ජීවිතය නගරයක් නම් නගරය දෙලොවට යහපතසේ කෙසේ නම් සකස් වන්නේද? ඒ අයුරින් ජීවිතයද දෙලොවට යහපත් වන අයුරින් සකස් කරගත යුත්තේ කෙසේදයි පහදා දෙන්නට අංගුත්තර නිකායේ නගරූපම සූත්‍ර දේශනාව ඇසුරින් අද ධර්මානුශාසනාව. සදහෙවතුනි, අපි ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පංචශීලය සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමින් වහන්සේ. නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං ආමබන්ති පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. ආමේසු මිච්ඡාචාර වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වීරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමාදට හානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමීරය මජ්ජපමා දට්ඨාන වීරමණී සික්ඛාපදං සමාදියාමි. විසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේ තබ්බං. ආමබන්තේ සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං
ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යතු අරිය ශාවකෝ සත්තහි ධම්මේහි සමන්නාගතෝ හෝති චතුච්ඡංච ඥානානං අභිචේතසිකානං දිට්ඨ ධම්ම සුඛ විහාරානං නිකාමලාභී හෝති අකිච්ඡලාභී අකසිරලාභී අයං උච්චති භික්ඛවේ අරිය ශාවකෝ අකරණීයෝ මාරස්ස අකරණීයෝ පාපි මතෝ තීති. සාදු සාදු. සදහැවතුනි, අපි මේ සූදානම් වෙන්නේ ඉතාම සුවිශේෂී කටයුත්තකට. මේ වෙලාවේදී අපි යෙදිලා ඉන්න කාර්යය හඳුන්වන්නේ ධර්ම දානමය පින්කම හැටියටයි. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයට හඳුන්වලා දුන්නා ප්‍රධාන වශයෙන් දාන වර්ග තුනක්. කළ යුතු, අනුගමනය කළ යුතු, පිළිපැදිය යුතු පින්කම් හැටියට. ආමිෂ දාන, අභය දාන, ධර්ම දාන වශයෙන්. මේ දාන පින්කම් අතරත තථාගතයන් වහන්සේ අගය කළ පින්කම තමයි ධර්ම දානමය පින්කම. නමුත් අපි බොහෝ දෙනා වැඩිපුර අගය කරන්නේ, කතා කරන්නේ සහ ක්‍රියාත්මක කරන්නේ ආමිෂ දානය. අපේ නිවෙස්වල, විහාරස්ථානවල, විවිධ ආයතනවල දන් දෙනවා කියලා අපි කතා කරනවා කරනවා, ඒ සියල්ලක්ම ආමිෂ දාන. ධර්ම දානයේ සහ ආමිෂ දානයේ තියෙන ව�නස තමයි ආමිෂ දාන පුද්ගලයෙකුගේ සිරුර සඳහා කරන දේවල්. ආහාර පාන පූජ කරන්නේ පරිභෝජනය කරන්න. ඒ වගේම ස්වාමීන් වහන්සේලාට නම් සිවුරු පිරිකර, ඇඳ ඇතිරිලි, කොට්ට මෙට්ට ආදී වශයෙන් පරිභෝග කරන දේවල් පූජ කරනවා. මේ සියල්ලක්ම සිරුර සඳහා, සිරුරට කරන පූජාවන්. ධර්ම දානයේ වෙනස තියෙන්නේ ධර්ම දානය කවුරු කොහේදී කළත් ඒක සිද්ධ කරන්නේ සිතටයි. ගතට ආමිෂ දානය, සිතට ධර්ම දානය. මේ අවස්ථාව සුවිශේෂී අවස්ථාවක් කියලා මා විසින් සඳහන් කළේ එනිසයි. තථාගතයන් වහන්සේ ආමිෂ දානයට වඩා ධර්ම දානය වටින බව සඳහන් කළෙත් මේ ධර්ම දානය නිසා තමයි. කෙනෙකුට තමන්ගේ මෙලොව ජීවිතය පමණක් නොව සංසාරගත ජීවිතයත් නිවැරදි කරගෙන, යහපත් කරගෙන, ශිෂ්ට සම්පන්න බවට පත් කරගෙන පවත්වගෙන යන්න පුළුවන්කම ලැබෙන්නේත් ඒ වගේම සංසාර දුකින් එතරව ලබන නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ මේ ධර්ම දානය නිසා. අද මේ අවස්ථාවේදී මා විසින් ඉදිරිපත් කළ මාතෘකා පාඨය අංගුත්තර නිකායට ඇතුළත්
නගරූපම කියන සූත්‍රයෙන් උපුටාගත් කොටසක්. මේ සූත්‍ර දේශනාව තථාගතයන් වහන්සේ කරන්නේ භික්ෂුන් වහන්සේලාට. උන්වහන්සේලා ළඟ තබාගෙන තථාගතයන් වහන්සේ වදාරනවා භික්ෂුන් වහන්සේලාට, මහණෙනි, මම ඔබට නගරයක් උපමා කරගෙන කනුරු ටිකක් ඉදිරිපත් කරනවා. ඒ මොකටද? තමුන්නාන්සේලාගේ පැවිදි ජීවිතය වඩාත් අර්ථ සම්පන්නව ඵලදායක වෙන ආකාරයෙන් ගොඩනගා ගන්නටත්, ඒ වගේම ගිහි ඇත්තන්ට ඒ තමන් ලබාපු ගිහි ජීවිතය, තමන් ගත කරන ගිහි ජීවිතය සරු ඵලදායක ජීවිතයක් බවට පත් කරගන්නත්, ඒ වගේම පරලෝ ජීවිතේ සැපවත් කර ගැනීමටත් නිවන් අවබෝධය සඳහාත් කියලා. බුදුහාමුදුරන්ගේ දේශනාවේ තියෙන එක් විශේෂතාවයක් අපිට මේ සූත්‍රයේ තුලිනුත් දකින්න හම්බ වෙනවා. ඒ තමයි, ඇතැම් අවස්ථාවලදී යම් යම් කරුණු පැහැදිලි කර දීම සඳහා තථාගතයන් වහන්සේ නොයෙක් ආකාරයේ උපමා භාවිත කළා. ධම්මපදයේ පුරාවටම අපිට හමු වෙනවා උන්වහන්සේ යොදාගත් යම් යම් සරල උපමාවන්. ඒ උපමාවන් යොදාගෙන ගැඹුරු ධර්ම කරුණු ජීවිතයට බද්ධ කර ගැනීමට, ක්‍රියාත්මක කර ගැනීමට උපයෝගී වෙන ආකාරයට උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා. මෙතෙන්දි බුදුහාමුදුරුවන් වහන්සේ යොදා ගන්න උපමාව තමයි නගරයක්. උන්වහන්සේ වැඩ හිටපු කාලේ එවකට තිබුණු නගරයක දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ හතක් බුදුහාමුදුරුවන් වහන්සේ ඇතුළත් කරනවා. ඇතැම් ඒවා අදත් අපිට නගර ආශ්‍රිතව දකින්න පුළුවන්කම ලැබේ, සියල්ලම නැතත්. එක කාරණයක් තමයි මේ පැරණි නගරවල ප්‍රධානස්ථානයක් ගත්තා ඒ නගරයට ඇතුල්වෙන ස්ථානයේ ඉදි කරලා තිබුණු ශක්ති සම්පන්න දැවැන්ත ස්තම්භය, කුළුණ. මේ කුළුණ ඇතෙකුටවත් දලවලින් ඇනලා බිඳින්ට බැරි මට්ටමේ ශක්ති සම්පන්න එකක් බව තමයි පොත්පත්තුල සඳහන් වෙන්නේ. අද කාලේ වගේ නෙවෙයි, එදා සටන් වැදීම සඳහා ඇත් හමුදාවක් හිටියා. ඇත් අස්ත්‍රිය පාබල කියලානේ චතුරංගනී සේනාව සඳහන් වෙන්නේ. ඒ ඇත් හමුදාවේ ඇතුන්ට දලෙන් ඇනලා කඩන්ඩවත් බැරි වෙන ආකාරයට ශක්ති සම්පන්න ස්තම්භ ගොඩනගලා තිබුණා. දෙවෙනි කාරණේ තමයි නගරයේ වටේම, ප්‍රධාන නගරය, සම්පත් තියෙන නගරය, ප්‍රභූවරු ජීවත් වෙන නගරය, සියලු පහසුකම් වලින් ආඩ්‍ය වෙච්ච නගරයේ ප්‍රධාන නගරය නිසා මේ නගරය වටා ගැඹුරු ප්‍රාකාරයක්, උසට බඳින ලද ප්‍රාකාරයක් තිබුණා. ශක්ති සම්පන්න ප්‍රාකාරයක් තිබුණා. ඊළඟට ඒ නගරය වටාම තිබුණා දිය අගලක්. මොකද සතුරු සේනාවන්ට නගරයට ඇතුල්වීමේදී අවහිරතා යොදලා තිබුණා. එයින් එකක් තමයි මේ ගැඹුරු දිය අගල. ඒ දිය අගලේ විස සහිත කටු දාලා තිබුණා. ඒ වගේම මිනිසුන්ට අහිතකර සතුන්, ජලජ ජීවීන් මේ කනින ලද නගරය වටා ඉදි කරලා තියෙන දිය අගලට යොදලා තිබුණා. තව කාරණයක් තමයි ඒ ප්‍රාකාරයේ වටා
නගර අභ්‍යන්තරයට වෙන්න ඇතුළට වෙන්න ඒ වටේටම පහරක් යොදලා තියෙනවා. මොකටද ඒ ආරක්ෂක බටසේනාවන්ට වරින් වර පරීක්ෂා කරමින් ඇවිදින්න නගරය වටා. ඒත් එක්කම තැන් තැන්වල රැස් කරන ලද අවි ගබඩා කරලා තැන්පත් කරලා තිබුණා. අර බලසේනා හතර ඇත් අස්රිය පාවල කියන ඒ බලසේනා හතර වරින් වර මේ නගරයේ අභ්‍යන්තරයේ ඇවිදිනවා, නිරීක්ෂණය කරනවා. ඊට අමතරව නගරයේ ප්‍රධාන ద్వාරය ඇතුල් වෙන ප්‍රධාන දොරටුව ළඟ මුරසෙබළුන් නැත්තම් දොරටු පාලයින් යොදලා තියෙනවා. මෙන්න මේ කියන මූලික ලක්ෂණ හත එදා නගරයක තිබුණු නගරයේ ආරක්ෂාව සඳහා යොදලා තිබුණු මූලික ලක්ෂණ හතක් බුදුහාමුදුරන් වහන්සේ ඉදිරිපත් කරලා භික්ෂුන් වහන්සේට මතක් කරනවා, මහණෙනි මෙවැනි ආරක්ෂක විධිවිධාන වලින් සමන්විත වෙච්ච නගරයක් තුල ජීවත් වෙන උදවියට බයක්, සැකයක්, තැති ගැනීමක්, ලොමු දැහැ ගැනීමක් ඇති වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සන්තෝෂයෙන් තියෙන දේවල් භුක්ති විඳගෙන සතුටෙන් ජීවත් වෙනවා නිදහස්ව. ඒ වගේ මම මගේ ශ්‍රාවකෙයින්ට පැහැදිලි කරලා දෙනවා, බයක්, සැකක්, තැති ගැනීමක් නැතුව සන්තෝෂයෙන් මේ ලබාගත් මනුස්ස ජීවිතය වටිනාකම් ඇතුව අනිත් අයගේ ප්‍රසාදය, ගෞරවය දිනාගෙන ජීවත් වීම සඳහා අර නගරය ආරක්ෂා කර ගැනීම සඳහා යොදා ඇති ක්‍රමවේදයන් හා සමාන ක්‍රමවේදයක් භාවිත කරන්න ඕනයි කියලා. ඒ අනුව තමයි උන්වහන්සේ මේ නගරූපම සූත්‍රයේ කරුණු හතක් පෙන්නලා දෙනවා. ඔබටත් මටත් අපේ ජීවිතය ශක්ති සම්පන්න විදිහට, ආරක්ෂා සහිත විදිහට ගොඩනගා ගන්න උදව් කර ගැනීමට. එකින් එකට උන්වහන්සේ සසඳමින් තමයි මේ කරුණු ඉදිරිපත් කරන්නේ. මුලින්ම මම සඳහන් කළා ඇතෙකුටවත් බිඳිය නොහැකි ශක්ති සම්පන්න ස්තම්භයක් තියෙනවායි කියලා. නගරයට ඇතුල් වෙන තැන බුදුරජාණන් වහන්සේ පෙන්නලා දෙනවා කෙනෙකුගේ ජීවිතයට ඇති කරගන්න ඕන මේ ප්‍රබල ස්තම්භය මොකද්ද? ශ්‍රද්ධා සම්පත්තිය කියන එක. ශ්‍රද්ධා සම්පත්තිය පින්වතුනි, තථාගත දේශනාවේ ශ්‍රද්ධාව පිළිබඳව බොහෝ අවස්ථාවල සඳහන් වෙනවා. ශ්‍රද්ධාව ධනයක් හැටියට එක් අවස්ථාවක උන්වහන්සේ සද්ධා ධනං කියලා උගන්වනවා. ඒ වගේම ශ්‍රද්ධාව බලයක් හැටියට සද්ධා බල කියලා උගන්වනවා. ওই විදිහට බැලුවාම ශ්‍රද්ධාව පිළිබඳව තථාගතයන් වහන්සේ බොහෝ අවස්ථාවල කරුණු සඳහන් කරනවා. ඇයි ඒ? යම් කිසි පුද්ගලයෙකුට තමන්ගේ මේ ජීවිතය සහ සසර ගමන ගමන් කරන අපට ඒ ගමනේදී ජීවිතය බීජයක් නම් මේ බීජය නිසි තැන රෝපණය කරගෙන නිවන් අවබෝධය සඳහාම මේ ගමන යන්න නිරුපද්‍රිතව උවමනා කරන දේ තමයි ශ්‍රද්ධාව. සද්ධා බීජං කිව්වේ ඒකයි. ශ්‍රද්ධා බීජය ඕන. සංසාර ගමන නිරුපද්‍රිතව නිවන් අවබෝධය සඳහාම ගමන් කරන්න.
මොකද්ද ශ්‍රද්ධාව කියලා කියන්නේ? අපිට දැනෙන්නේ සුදු ඇඳගෙන දෑතින් මල් වට්ටි අරගෙන බෝධින් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා පූජ කරනවා දැක්කම, ඒ වගේම පසඟ පිහිටවලා වැඳ නමස්කාර කරන ආකාරයේ දැක්කම, සාදුනාද පවත්වමින් සෑමලුව වටේ ගමන් කරන අයුරු දැක්කම සමහර වෙලාවට හිතෙනවා පුදුම විදිහේ ශ්‍රද්ධා සම්පන්න කෙනෙක් කියලා. කෙනෙක් දිහා බැලුවම ඒක ශ්‍රද්ධාව නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ දේශනාව නම් සද්ධාති තථාගතස්ස බුද්ධෝ. තථාගතයන් වහන්සේගේ සම්මා සම්බුද්ධත්වය පිළිබඳව පැහැදිලිව තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඒ සම්මා සම්බුද්ධත්වය පිළිබඳව ඇති කරගනු ලබන ප්‍රසාද ජනක සිතුවිල්ල තමයි ශ්‍රද්ධාව. ධර්ම රත්නය පිළිබඳවත් එහෙමයි. සවාක්ඛාතෝ භගවතා ධම්මෝ ආදී වශයෙන් ධර්ම රත්නයේ ගුණ සඳහන් වෙනවා. ඒවා හොඳට තේරුම් අරගෙන මේ නවලෝතුරා ශ්‍රී සද්ධර්මේ නම් මෙන්න මේ විදිහේ වටිනා ගුණ සම්පන්න කම් වලින් යුක්ත දෙයක් කිය කියලා තේරුම් අරගෙන ඒ ධර්මය සරණ යාම, ධර්මයේ පිහිටා කටයුතු කිරීම තමයි ශ්‍රද්ධාව. සුපටිපන්නෝ ආදී වශයෙන් ආර්ය සංඝරත්නයේ ගුණ කියනවා. ඒ ආර්ය සංඝරත්නයේ ගුණ දැන හැඳිනගෙන ඒවා ගරු කරමින් ඒ පිළිබඳව ප්‍රසාදයක් ඇති කරගෙන කටයුතු කිරීම ශ්‍රද්ධාව. ඒක නිසා බෙදනවා මේ ශ්‍රද්ධාව අපේ ධර්ම ග්‍රන්ථවල. අමූලිකා සද්ධා, ආකාරවති සද්ධා කියලා. අමූලිකා සද්ධා කියලා කියන්නේ තෙරුවන් පිළිබඳව සමහර වෙලාවට කිසිදු අවබෝධයක් නැහැ, අනිත් අය කරන නිසා කරනවා, අනිත් අය වඳිනවා දැකලා වඳිනවා, ගාථා කියනවා අහගෙන ඉඳලා ගාථා කියනවා, පුද පූජා කරනවා දැකලා ඒ අනුව පුද පූජා කරමින් කටයුතු කිරීම අමූලිකා සද්ධා. ශ්‍රද්ධාව තියනවා වගේ පේනවා, හැබැයි මුල් නෑ. මුල් ගිහිල්ලා තිබුණා නම් තමයි ශක්තිය සම්පන්නකම තියෙන්නේ. එහෙම එකක් නෑ. තථාගතයන් වහන්සේ අමූලිකා සද්ධා කියන එක අනුමත කළේ නෑ, ප්‍රතික්ෂේප කළා. එහෙමනම් අපි ඇති කරගන්න ඕන මොකද්ද? ආකාරවති සද්ධා. තුනුරුවන් පිළිබඳ හොඳට අධ්‍යයනය කරන්න. අධ්‍යයනය කරලා ඒ තුනුරුවන් සරණ යන්න පුරුදු වෙන්න. ඒ තුනුරුවන්ගේ ගුණය අගයන්න. ඒක තමන් තුළ ඇති කර ගැනීමට වෙහෙසෙන්න. ශ්‍රද්ධාවන්තයා නම් ඊළඟට කරන්නේ ධර්මශ්‍රවණය කරනවා. සැබෑ ශ්‍රද්ධාවන්තයා ධර්මශ්‍රවණය කරනවා. ධර්ම සාකච්ඡා පවත්වනවා. ගැටලු තැන් निराකරණය කරගන්නවා. පැහැදිලි අවබෝධයක් ඇති කරගන්නවා. ඊට පස්සේ ඒ අවබෝධය තුලින් තථාගතයන් වහන්සේ කළ යුතුයයි කියලා ඉගැන්වූ කුසල සහගත ක්‍රියාවන්හි නිරත වෙනවා. නොකළ යුතුයයි, අත්හළ යුතුයයි කියලා උන්වහන්සේ ඉගැන්වූ අකුසල කර්මයන් අතහරිනවා. මේ තමයි ශ්‍රද්ධාවේ තියෙන විශේෂතාවය. ඔබ දැන් කල්පනා කරලා බලන්න, මම සැබවින්ම ශ්‍රද්ධාවන්තයෙක්ද? ශ්‍රද්ධා සම්පන්නකම ඔබ ළඟ තියෙනවා නම් ඔබ ධර්මශ්‍රවණයට ලැදියාවක් දක්වන කෙනෙක්. ඒ ධර්මශ්‍රවණය කරන දේ
නැවත විචාරීමට ලක් කරනවා. විමර්ශනය කරනවා. සාකච්ඡා කරනවා. නිවැරදි කරගන්නවා. එතනින් නවතින්නේ නෑ. ඊට පස්සේ ධර්මයේ උගන්නලා තියෙන ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරනවා. ඒකට අපි කියන්නේ ධම්මානුධම්ම පටිපත්ති කියලා. ශ්‍රද්ධාවන්තයා තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ පිහිටා කටයුතු කරන්නේ. ඒකයි බුදුහාමුදුරන් වහන්සේ මේ ශ්‍රද්ධාව කියන එක නගරයට ඇතුල් වෙන තැන පිහිටලා තියෙන ශක්ති සම්පන්න ස්තම්භයක් හා සමානයි කියලා කියන්නේ. දෙවෙනි කාරණේ තමයි අර ගැඹුරට කනින ලද නගරයේ වටා දිය අගලක් තියනවා කියලා කිව්වා. මොකටද මේ දිය අගල ඉදි කරලා තියෙන්නේ? සතුරන්ගෙන් නගරය ආරක්ෂා කරගන්න. තථාගතයන් වහන්සේ මේ දිය අගලට උපමා කරන්නේ පුද්ගල ජීවිතේ හිරි කියන ලක්ෂණය. ඔබ අහලා තියෙනවා හිරි ඔතප්. හිරි ඔත්තප්පන්න සම්පන්නෝ කියලා එම අපේ ගාථාවල තියෙන්නේ. පවට ඇති ලැජ්ජාව හිරි, පවට ඇති භය ඔත්තප්ප. හිරි ඔතප් ලැජ්ජ බය දෙක. මේවා ධර්මයේ සඳහන් වෙන්නේ දේව ධර්ම හැටියට. එයින් හිරි කියලා කියන්නේ පවට ඇති ලැජ්ජාව. මොනවාද පව කියලා කියන්නේ? ඒ තමයි පින්වතුනි කයෙන් සිදුවෙන වැරදි අකුසලවලට, වචනයෙන් සිදුවෙන වැරදිවලට, මනසින් සිදු කරන වැරදිවලට ඇති කරගනු ලබන ලැජ්ජා වීම. මේක කරන්න බෑ වීර්‍යවන්තයෙක් නොවන කෙනෙකුට. ඒ වගේම හොඳ සිහි කල්පනාව නැති කෙනෙකුට. තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ජීවිතය ආරක්ෂා කරගන්න අර නගරය වගේ. ජීවිතය බාධක වලින්, අවහිරතා වලින්, දුක්ඛ දෝමනස්යන්ගෙන්, පීඩාවන්ගෙන් ආරක්ෂා කරගෙන සුව සොම්නස පිරුණු නිරෝගී සම්පන්න ජීවිතයක් ගොඩනගා ගන්න. මොකද කරන්න ඕනෙන්නේ? ඒ තැනැත්තාගේ ජීවිතය නම් වූ නගරය තුල මේ දිය අගල හදා ගන්න ඕනේ. එතකොට සතුරොන්ට එන්න පුළුවන්කමක් නැහැ. විනාශය කරන්න හැකියාවක් නැහැ. දිය අගල කිව්වේ මොකද්ද එතකොට? පවට තියෙන ලැජ්ජාව. කල්පනා කරලා බලන්න අපි ජීවත් වන මේ සමාජයේ කොයි තරම්නම් ප්‍රමාණයක් තමන්ගේ ජීවිතය අකාලේ විනාශ කරගන්නවද, නැති කරගන්නවද? ඒ වගේම අනිත් අයගේ නින්දා, අපවාද, අගෞරවයට පත් වෙලා මහ අවාසනාවන්ත තත්වයට වැටෙන අය ඉන්නවද? ඒ විතරකුත් නෙමෙයි, කායික හෝ මානසික රෝගී තත්වයන් ඇති කරගෙන මුළු ජීවිත කාලෙම දුක් විඳින උදවියේ ඉන්නවා. හොයාගෙන යනකොට ඒගොල්ලන්ට තිබුණු අඩුව මොකද්ද? ඒ අය තමන්ගේ ජීවිතය නම් වූ මේ නගරය ආරක්ෂා කර ගැනීම සඳහා උවමනා කරන ලැජ්ජාවීම, පවට ලැජ්ජාවීම නැමැති දිය අගල සකස් කරගත්තේ නැති එකේ අඩුව. පින්වතුනි, අපට හිතෙන දේවල් බොහොමයි. සිත විවෘතයි. ඒ නිසා ඉන්ද්‍රයන් හරහා අරමුණු ගැටෙනකොට ඇස, කන, නාසය, දිව, ශරීරය කියන මේ ඉන්ද්‍රයන් එක්ක අරමුණු ගැටෙනවා නිරන්තරයෙන්. ඇහත් එක්ක රූප, කනත් එක්ක ශබ්ද,
නාසේ එක්ක ගඳ සුවඳ, දිව එක්ක රසනීරස, සිරුරත් එක්ක ස්පර්ශයේ පහස. මේවා ගැටෙන වාරයක් පාසා සිතේ හිතුවිලි හටගන්නවා සුළු වෙලාවක් පවතිනවා, නැති වෙනවා. එතකොට මේ ඇතිවෙන සිතුවිලි ප්‍රධාන වශයෙන් ධර්මයේ වර්ග කරනවා කොටස් දෙකකට. තමාර තැන්වල තියෙනවා කොටස් තුනක්. ඒ තමයි සුඛ සෝමනස්ස සිතුවිලි, දුක්ඛ දෝමනස්ස සිතුවිලි, අදුක්ඛ මසුඛ සිතුවිලි. ඔය වර්ග තුනේ සිතුවිලි තමයි සිතේ ඇති වෙන්නේ. සුඛ සහගත සිතුවිලි ඇති වෙනවා. එතකොට ඒ ගැන හිතලා සතුටු වෙනවා, ආස්වාදයක් ලබනවා. දුක්ඛදායක සිතුවිලි ඇති වෙනවා. එතකොට වේදනාකාරී බවක් දැනෙනවා, පසුතැවිල්ල ඇති වෙනවා. ওই දෙකටම නැති අදුක්ඛ මසුඛ වේදනාවන් ඇති වෙනවා. ඒවා සැප සහගතත් නෙමෙයි, දුක්ඛ සහගතත් නෙමෙයි. දැන් මේ විදිහට ඇති වෙන සිතුවිලි තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසානේ දහමේ සඳහන් වෙන්නේ අභිජ්ජා චේව ව්‍යාපාදෝ මිච්ඡා දිට්ඨීච මානසෝ. අවිද්‍යාව නම් වූ විෂම ලෝභය හිතේ පහළ වෙන්නේ සිතුවිලි. ව්‍යාපාදය නම් වූ අනිත් අයව විනාශ කිරීමේ සිතුවිලි හිතේ ඇති වෙනවා. වැරදි සහගත, මිත්‍යා සහගත සිතුවිලි අපේ හිතවල ඇති වෙනවා. මිච්ඡා දිට්ඨි කිව්වේවා. මේ කියන සිතුවිලි තුන සිතේ කොයික ඇති වුණත් හිත අශෝභන වෙනවා, කිලුටු වෙනවා, අපිරිසිදු වෙනවා, දුගඳ හමන තත්වයටපත් වෙනවා. එනිසා බුදුහාමුදුරුවන් වහන්සේ දේශනා කළා, ඉන්ද්‍රයන් එක්ක නිරන්තරයෙන් අරමුණු ගැටෙනකොට සිතුවිලි පහළ වෙනවා සිතේ. ඒ සිතුවිලි අතර මේ අභිද්‍යා ව්‍යාපාද මිච්ඡා දිට්ඨි කියන සිතුවිලි පහළ වුණොත, ඇති වුණොත් ඊට පස්සේ මොකද කරන්නේ? ඒ සිතුවිලි ක්‍රියාත්මක කිරීමට යාම නිසා වචනයෙන් වැරදි හතරක් වෙන්න පුළුවන්. කයෙන් වැරදි තුනක් වෙන්න පුළුවන්. බොරු කීම, කේලාම් කීම, පරුස වචන කතා කිරීම සහ සම්පප්පලාපය. මේ හතර වචනයෙන් සිද්ධ වෙන්න පුළුවන් වැරදි. කයෙන් සිද්ධ වෙන්නේ ප්‍රාණඝාතය, සොරකම සහ කාමයේ වරදවා හැසිරීම. බලන්නකෝ, කල්පනා කරලා සිතෙන් නරක සිතුවිලි ගත්තම ඒ නරක සිතුවිලි එළියට එන්නේ කොහොමද? වචන හරහා ක්‍රියාකාරකම් තුලින්. වචන වරදිනවා, නරකයි, අශෝභනයි කියලා කියන්නේ ඒ මිනිස්යාගේ සිත අපිරිසිදු වෙලා. හැසිරීම දුර්වලයි, නරකයි, අශෝභනයි, අශ්ලීලයි කියලා කියන්නේ ඒ මිනිස්යාගේ හිත නරක් වෙලා, අපිරිසිදු වෙලා. හිත තමයි මේ සියල්ලට ප්‍රධාන. එතකොට යම් කිසි පුද්ගලයෙක් ඔය කියන සිතෙන් හෝ වචනයෙන් හෝ ගතින් වැරදියයි තථාගතයන් වහන්සේ දේශනා කළ ක්‍රියාකාරකමක යෙදෙනවා නම් එයා හිරිය නැති මිනිස්සෙක්, අහිරික මිනිස්සෙක්, පවට ලැජ්ජාව නැති මිනිස්සෙක්. එනිසා බුදුහාමුදුරන් වහන්සේ දේශනා කරනවා, අර දිය අගල වගේ හැම කෙනෙකුගේම ජීවිතවල තියෙන්න ඕනේ පවට ලැජ්ජා වීම. එතකොට තමන් ආරක්ෂා වෙනවා, තමන්ගේ ජීවිතය ආරක්ෂා වෙනවා, තමන්ගේ සම්පත් ටික රැකෙනවා.
ලජ්ජාව තිබුණහම. ඊළඟ කාරණය තමයි අර ප්‍රාකාරයක් බැඳලා තියෙනවා කිව්වා, ඒ ප්‍රාකාරය අභ්‍යන්තරයට වෙන්න, රට ඇතුළට නගරය ඇතුළට වෙන්න පාරක් යොදලා තියෙනවා. ඒ මොකටද? අර ආරක්ෂක බටයන්ට ඇවිදින්න, පරීක්ෂණයේ දෙන්න. තථාගතයන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධ දුෂ්චරිතයට ඇති බිය හරියට මේ මාර්ගය වගේ, නගරය වටා යන්න තියෙන පාර වගේ කියලා. බය වෙන්න ඕනේ, පව් කරන්න බයක් ඇති කරගන්න ඕනේ. ඇයි ඒ? පව්කම් කළාම මුලින්ම හානි වෙන්නේ තමන්ට නිසා. අපි හැමෝම අපේ ජීවිතේට ආසයිනේ, ආදරෙයිනේ. එහෙමනම් මොකද කරන්න ඕන? තමන් ආදරය කරන, තමන් ආසා කරන තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න ඕන. අනාරක්ෂිතව තියෙන සියලු කටයුතු බැහැර කරන්න ඕන. අනාරක්ෂිත බව ඇතිවෙන්න ප්‍රධාන කාරණයක් තමයි තුන්දුරෙහි ඇති අසංවර බව. කයෙහි අසංවර බව, වචනෙහි අසංවර බව, මනසෙහි ඇති අසංවර බව. මේ ආයතන තුන සංවර කරගන්න පුළුවන් නම් ඒ තැනැත්තාගේ ජීවිතය පිළිබඳව එයාට බයක් ඇති වෙන්නේ නැහැ. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා ත්‍රිවිධ දුෂ්චරිතය කෙරෙහි ඇති කරගන්නා බය නැත්තං ඔත්තප්ප, හිරි ඔතප් කියන එකේ ඔතප් කියන වචනයෙන් පෙන්නන මේ බිය ඇති කරගන්නේ කියලා. තව කාරණයක් මං සඳහන් කළා, නගරේ අභ්‍යන්තරයට වෙන්න අවි ආයුධ රැස් කරලා ගබඩා කරලා තියෙනවායි කියලා. මොකටද මේ? සතුරු කරදර වලින් ආරක්ෂා වෙන්න සහ සතුරු කරදර එනකොට ප්‍රහාර එල්ල කරන්න. එකක් ආරක්ෂාවට, අනිත් එක සතුරන් විනාශ කරන්න. තථාගතයන් වහන්සේ දේශනා කරනවා බලන්නකො උපමාව මොනතරම් ප්‍රශස්තද කියලා. උන්වහන්සේ ආයුධ රැස් කර තබා ගැනීම උපමා කරන්නේ බහුශ්‍රුත බවටයි. පින්වතනි, බහුශ්‍රුත බව කියලා කියන්නේ අද කාලේ හැටියට නම් යම් යම් විෂය ධාරාවන් හොස්සේ අධ්‍යාපනය ලැබලා සහතික එකතු කරගෙන විශ්වවිද්‍යාලවලට ගිහිල්ලා ලබන උපාධි තියනවා නම් කියලා තමයි බොහෝ දෙනා. තථාගතයන් වහන්සේ බහුශ්‍රුත බව කියලා උගන්වන්නේ ආදි කල්යාණං, මජ්ජේ කල්යාණං, පරියෝසාන කල්යාණං, සාත්තං සබ්බ්‍යංජනං, කේවල පරිපුන්නම් බ්‍රහ්මචරියං පකාසීති. එහෙම තමයි සඳහන් වෙන්නේ. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුණු නවාංග ශාස්ත්‍ර ශාසනය කියලයි මේ ධර්ම විනය මුලින් හැඳින්වුවේ. අද කාලේ හැටියට නම් ත්‍රිපිටක ධර්මය. මේ ත්‍රිපිටක ධර්මය පිළිබඳව ඇති අවබෝධය තමයි බහුශ්‍රුත බව කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට සරලව කිව්වොත් එම බණ පොත් කියවලා, ධර්ම දේශනාවලට සවන් දීලා, ධර්ම සාකච්ඡා කිරීම ආදිය තුලින් ලබාගත් ධර්මඥානය. ඒක හරියට නගරයක අවි ආයුධ රැස් කරලා තියෙනවා වගේ. ඇයි ඒ? මං කාරණා දෙකක් කිව්වා. අවි ආයුධ රැස් කරන්නේ නගරයේ ආරක්ෂාවට, අනිත් එක සතුරු බල බිඳින්න. අපේ හිතත් එහෙමයි. අපේ හිතට එනවා නොයේක් ආකාරයේ සතුරු සහගත සිතුවිලි. අපිව විනාශ කරන්න, අපිව නැති කරන්න, අපේ සමාජ මට්ටම පිළිගැනීම නැත්තට නැති කරලා දාන්න උවමනා කරන සිතුවිලි අපේ හිතවලට එනවා. ඒවා සතුරු වගේ. එතකොට මොකද්ද තියෙන්න ඕනෑන්නේ? අපි ළඟ තියෙන්න ඕනෑ ඒ සතුරු සිතුවිලි විනාශ කිරීමට උවමනා කරන ආයුධ. ඒ තමයි ශ්‍රී සද්ධර්මය.
ධර්මයෙන් පොහොසත් වෙච්ච පුද්ගලයා තමන්ගේ සිතට එන සිතුවිලි මනාව හඳුනාගෙන සතුරු සහගත අහිතකර සිතුවිලි පාප සහගත සිතුවිලි එනකොට හඳුනාගත් සැනින් ඒවා ඉවතට දානවා පහ කරනවා. මේ නගරයේ ලක්ෂණ අතර තථාගතයන් වහන්සේ තව එකක් සඳහන් කරනවා. ඒ තමයි දොරටුපාලයෙක් යොදලා ඉන්නවයි කියලා. ප්‍රධාන දොරටුව ආරක්ෂා කිරීමට. දොරටුපාලයාගේ වගකීම මොකද්ද? රජතුමා බැහැදැකීමට එන උදවිය නිසි පරිදි පරීක්ෂාවට භාජනය කරලා ඔවුන්ව හඳුනාගෙන සුදුසු අය පමණක් රජුන් කරා යැවීමත් අනිකුත් සියලු දෙනා එතනින් බැහැර කිරීම හෝ විනාශ කිරීම. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා පින්වතුනි, මේ දොරටුපාලයා වගේ තමයි පුද්ගලයෙක් සතුව තියෙන ස්මෘතිය, හොඳ සිහි කල්පනාව. අපේ බණ පොතේ තියෙන යෝනිසෝ මනසිකාරය කියලා, හොඳ සිහියෙන් යුක්තව සිටීම. හැම වෙලාවකම අපි හොඳ සිහියෙන් ඉන්න ඕනේ. ඇයි ඒ? හැම වෙලාවකම අපේ හිතට අර නගරයට සතුරන් ඇතුල් වෙන්න ඉඩ තියනවා වගේ හැම වෙලාවකම නරක අහිතකර අසෝබන සිතුවිලි එන්න පුළුවන්. සිත ලිඩ කරන, සිත දුර්වල කරන සිතුවිලි එන්න පුළුවන්. ධම්මපදයේ ඔබට මතක ඇති, දිසෝ දිසං යන්තං කෛරා වේරිවා පන වේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ කියලා තථාගත දේශනාවක් තියෙනවා. මොකද්ද උන්වහන්සේ දේශනා කරන්නේ? සතුරෙක් තවත් හතුරෙකුට තමයි බරපතල හානියක් කරනවා නම් කරන්නේ, අපරාධකාරයෙක් තවත් අපරාධකාරයෙකුට මහා විශාල හානියක් සිද්ධ කරනවා. අපිට පේනවනේ පාතාලේ සමාජිකයන් අතර ගැටෙනකොට ඔවුන් මොන විදිහේ අපරාධකාරයෝගේ තත්ත්වයට වැටෙනවද කියලා. ඒකම තථාගතයන් වහන්සේ දේශනා කරනවා, අපරාධකාරයෙක් තවත් අපරාධකාරයෙකුට තමයි බරපතල හානියක් කරන්නේ. දිසෝ දිසං යන්තං කෛරා වේරිවා පන වේරිනං මිච්ඡා පනිහිතං චිත්තං පාපියෝ නං තතෝ කරේ. ඊටත් වඩා භයානක අපරාධයක් කරනවා පුද්ගලයෙකුට, අර හතුරෙක් කරන දෙයටත් වඩා භයානක එකක්. ඒ තමයි වරදවා යොදාගත්ත තමාගේ සිත විසින්. මම මගේ සිත වරදවා යොදාගත්තොත් අද මේ අනුශාසනාව කරන මම හොරෙකුගේ තත්ත්වයට පත් කරනවා, බේබද්දෙකුගේ තත්ත්වයට ඇද දානවා, මිනීමරුවෙකුගේ තත්ත්වයට පත් කරනවා, මංකොල්ලකාරයෙක් බවට පත් කරනවා, අපි මේ කතා කරන අපරාධකාරයෙක් ත්‍රස්තවාදියෙකුගේ තත්ත්වයට පත් කරනවා. කා විසින්ද? වරදවා යොදාගත්ත තමාගේම සිත විසින්. හතුරන්ඩ කරන්න පුළුවන් ලොකුම දේ තමයි අපේ ජීවිතේ නැති කරන එක. ඊට වඩා ලොකු දෙයක් නෑ. නමුත් බරපතලයි ඊටත් වඩා වරදවා යොදාගත්ත තමන්ගේ සිත කරන අපරාධය. ඇයි ඒ? ඒක මේ ජීවිතයට විතරක් නෙවෙයි සංසාරගත ජීවිතයටත් අපරාධකාරයෙක්ම කරනවා. දුගතියක උත්පත්තිය ලබන්ඩ සලස්සල දීර්ඝ කාලයක් දුක් විඳින තැනට පත් කරවනවා. එනිසා තථාගතයන් වහන්සේ දේශනා කරනවා, අර නගරය ආරක්ෂා කරගන්න අවියාවිද රැස් කරනවා වගේ මනුස්ස ජීවිතයක් ලබාගත් අපි ධර්මයෙන් තමන්ගේ සිත සන්නද්ධ කරන්න ඕනේ. ඒ සන්නද්ධ කළාට මදි, යොදන්න ඕනේ නිවැරදි සිහි කල්පනාව නම් වූ දොරටුපාලයා. මේ දෙක එකතු වුණහම
ධර්මය නම් වූ ආයුධ තියෙනවා. ඒ වගේම හොඳ සිහිකල්පනාව නම් වූ දොරටුපාලය යොදලවා ඉන්නවා. එතකොට සිතට හිරිහැර කරන්න, බාධක පමුණුවන්න, දුර්වල කරන්න, ලෙඩ කරන්න සතුරු සිතුවිලි වලට ඇතුල් වෙන්න පුළුවන්කමක් නැහැ. සිත පිරිසිදුව තියාගන්න පුළුවන්. සිත ශක්ති සම්පන්නව තියාගන්න පුළුවන්. නිර්මලව තියාගන්න පුළුවන්. අන්න එතකොට පින්වතුනි, ඒ තැනැත්තාගේ ජීවිතය තමයි පැහැදිලි පිරිසිදු නිර්වෘල් යහපත් ජීවිතයක් බවට පත් වෙන්නේ. ශිෂ්ට සම්පන්න විශිෂ්ට වූ ජීවිතයක් බවට පත් වෙන්නේ. මෙලව සැනසෙල්ල ඇති කරගන්න පුළුවන් කෙනා තමයි පරලොව සැලසෙන්නේ. දෙලොවම සැනසෙන්න පුළුවන් කෙනාට තමයි නිවන අවබෝධ කරගන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා තථාගතයන් වහන්සේම දේශනා කරනවා. එනිසා මේ නගරූපම සූත්‍රය මුල් කරගෙන අපිට උන්වහන්සේ පැහැදිලි කරලා දෙනවා, මේ ජීවිතය යහපත් අන්දමට ගෞරවාන්විතව ගත කරන ආකාරය හදාගන්නත්, ඒ වගේම නිවන් අවබෝධ කරගන්නාතුරුම සංසාර ගමන දුක් නොවිඳ යහපත් විදිහට පවත්වාගෙන යන්නත්, නිවන් අවබෝධය පිණිසත් හේතු වෙන්නේ තමන්ගේ සිත නම් වූ මේ නගරය මේ කියන දේවල් වලින් ආරක්ෂා කරගෙන පෝෂණය කරගත්තොත් පමණයි කියලා. අද මේ ධර්ම දේශනාව ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාටම තමන්ගේ සිත සතුරු සිතුවිලි වලින් ආරක්ෂා කරගෙන නිවන් අවබෝධය කරා යහපත් ලෙස ගමන් කරන්නත්, අවසානයේදී සියලු දුක් නැතිකොට ලබන අමා මහ නිවනින් සැනසිල්ල සාක්ෂාත් කරගන්නත් හැකියාව ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නිමාවටපත් කරනවා. අද ධර්ම දේශනාවේ දායකත්වය දරු පින්වතුන් ප්‍රධාන අරමුණු දෙකක් ඇතුව දායකත්වය දරලා තියෙන බව පේනවා. ජන්මාන්තරගත වෙන්න යෙදුණු සියලු දෙනා සිහිපත් කරලා යැත්තන් පින් අනුමෝදන් කරන්ඩ්, සුජීවත්ව වාසය කරන්නා වූ දායකත්වයේ දරණ පින්වත් පිරිසට නිදුක් නිරෝගී සුව චිරජීවනයේ ප්‍රාර්ථනා කිරීමත්, ඒ ඇත්තෝ සියලු දෙනාම බලාපොරොත්තු වෙන ආකාරයට ඒ බලාපොරොත්තු සමෘද්ධිමත් කරගන්නත්, ඒ වගේම ධර්ම ශ්‍රවණය කළ පින්වත් ඔබ හැම දෙනාටමත් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, චිරජීවනයේ සැලසේවා, ජන්මාන්තරගත වෙන්නේ දුණු සියලු දෙනාගේ භවගාමී ජීවිත සුවපත් කරගනිත්වා. අපි හැම දෙනාටම එකම සද්ධර්ම මණ්ඩලයකදී ජාත්‍යාදී දුකින් එතරව ලබන සාන්ත ප්‍රවරතර අමා මහ නිවනින් සැනසෙල්ල ලැබේවායි ප්‍රාර්ථනා කරගන්න. ආකාසත්හා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සාදු සාදු. ජීවිතේ නගරයක්සේ පිරිසිදුව, නගරයක්සේ අලංකාර කොට, නගරයක්සේ ආරක්ෂා කරගෙන ඒ ජීවිතේ මෙලවටත් පරලොවටත් යහපතක් පිණිස ගත කරන්නේ කෙසේදයි පහදා දෙමින් අංගුතුර නිකායේ නගරූපම සූත්‍ර දේශනාව ඇසුරු කොටගෙන අද ධර්ම දේශනාව පැවැත්වූ ගෞරවනීය දේශකයන් වහන්සේ කඩුගන්නාව මුදලිවත්ත දීපාලෝක විහාරාධිපති සහ දෙකටන රජහේන ගුණසිරි සදහම් නිකේතනයේ අනුශාසක ජාතික අධ්‍යාපනායතනයේ කථිකාචාර්ය අධ්‍යාපනපති අතිපූජ්‍ය නිලුවාකන්දී ඥානානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව තවත් ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිදුක් නිරෝගී සුවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරන වශයෙන් ඇතිදෙරි කළා වූ ගුරු මාපියන්ටත් අපි පින් අනුමෝදන් කරමු. සිල් දිනාටම තෙරුවන් සරණයි.